වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. මම මොතෙදි රැදී සිටින්නේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙන් විහාරස්ථ භූමිය. විශේෂයෙන්ම පහුගිය කාලේ රටේ පවතින ඇඳිරි නීතිය වර්තමාන කාලයේත් මේ මොහොතවන විටත් මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතියත් දිස්ත්‍රික් කිහිපයකට අද ඇඳිරි නීතිය ඉවත් කරලා තියෙනවා. නමුත් මම හිතනවා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ නිසාවෙන් විශේෂයෙන්ම විහාරස්ථාන වලට ළමා නිවාස වලට වැඩි නිවාස වලට තම තමන්ගේ දානය සපයා ගැනීමේදී වේලිය හරදර මිලදී ගැනීමේ ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ පිරිවෙන් විහාරස්ථානෙත් එවන් ගැටලුවකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම මේ පිරිවෙන ගැන කිව යුතුයි අප හිරු අපේ හැම පොසොන් පෝය නිමිත්තෙන්ම අප සංවිධානය කරන හිරු ශාසනාව තරණයෙන් පැවිදිවියට එළබුණු සාමණේර වහන්සේලා වැඩ සිටින පෙම්බිමක් තමයි මේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙන. මාත් සමගින් මේ මොහොතේදී රැඳී සිටිනවා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හෝමගම ධම්මානන්ද නායක හැමදුරු. අපි හැමදුරුනේ අපි කියමු පහුගිය කාලෙත් එක්ක මේ වර්තමාන කාල සීමාවේ මුහුණ දීපු මේ දුෂ්කරතාවයන් සහ විශේෂයෙන්ම දානය පන්සලේම සකස් කරගන්නවා කිව්වා. මේ ගැටලුත් එක්ක හිරු සාහන යාත්‍රාවෙන් පිටට ඇවිත් ඉදෙනවා. අපි හැමෝටම මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම රටේ උද්ගත වෙලා තිබෙන මේ විෂණකාරී තත්ත්වයේදී මාධ්‍ය ජාලයක් හැටියට හිරු මාධ්‍ය ජාලය විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. විශේෂයෙන් දැනට වසර ගණනාවක් ඉඳලා අපේ පිරිවෙන් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ කිහිප දෙනෙක් 6 නමක් පමණ පැවිදි කරලා ඒ අය වෙනුවෙන් අධ්‍යාපනය සඳහාත් උපකාර කරනවා. වාර්ෂික වශයෙන් විවිධ වැඩසටහන් පවත්වගෙන යනවා. ඉතින් මේ විෂණකාරී අවස්ථාවේදී හිරු මාධ්‍ය ජාලය විශේෂයෙන් විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන රටේ හැම දිනාටම බලපවත්වලා තියෙන මේ ගැටලුකාරී අවස්ථාවේදී මුදල් තිබුණත් සමහර විට මිල අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්නට පුළුවන් කමක් නැහැ. එවැනි අවස්ථාවක අපි පිරිවෙන් විහාරස්ථානයට පැමිණිලා මේ ආධාර සැපීම පිළිබඳව අපි කෘතඥතාව පළ කරන සිටින විශේෂයෙන්. ඒ වගේම සඳහන් කරන්න අපි ඇත්තටම අපේත් ඒ වගේම දායකයින්ගේත් ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අපි ඇත්තටම මේ දිනවල දානේ සැපීම නතර කරලා තියෙන්නේ. දානේ ගේන්න එපා කියලා අපිම නතර කරලා තියෙන නිසා අපිමයි දානේ පිළිල කරගන්නේ. ඒ වගේ වටපිටාවක් තුළ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා නිවාසිකව හාමුදුරුවෝ 29ක් 30 නමක් පමණ වැඩ ඉන්නවා. මේ දවස්වල ටික නමක් අපි ආපහු යවලා තියෙනවා දුෂ්කරතාවයන් නිසා. ඉතින් තව වැඩ කරන පිරිසකුත් ඉන්න නිසා මේ කරන ලද පරිත්‍යාගය අතිශයින්ම අගය කරනවා. කෘතඥතාපූර්වක අපි පිළිගන්නවා. ඒ වගේම හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාව මෙයින් පළ කර සිටිනවා. අවසරයි අපේ හාමුදුරනේ, අපි සූදානම් එහෙනම් මොල්ලිගොඩ පිරිවෙනට අවශ්‍ය වියලිය ආහාර ද්‍රව්‍ය තොගේ සංකේතාත්මක විදිහට අපේ නායක හාමුදුරන්ට මේ මොහොතේදී බාර දෙන්නට. අද දවසේදීත් අපි මං හිතන්නේ කළුතර වාද්දුව මේ ස්ථානයෙන් ආරම්භ කරපු මේ සහන යාත්‍රාව අපි මෙතනින් පස්සේ යනවා කොළඹ දිස්ත්‍රික්කයට. කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ වැඩිහිටි නිවාස, ළමා නිවාස, පිරිවෙන් විහාරස්ථාන, දේවස්ථාන මේ සියල්ලෙහි වෙසෙන පූජක පක්ෂයේ සහ සිරිම නිවාසයක උදවිය වෙනුවෙන් අවශ්‍ය වේලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නට අද දවසේදී අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි අද දවසේදී එවන් වූ ස්ථානවලදී යලිත් හමුවන බලාපොරොත්තු වෙන මා සමග ගන්නවා වාද්දුව මොල්ලිගොඩ සිට. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය.